හරි මටත් නළුවෙක් වෙන්න තීනවා නම් කියලා හිතුවෙල්ලක් එනවා. මම ඔහු හඹාගෙන යනවා. ඔහු හමු වෙන්න යනවා. පැක් ගලෙලුනවා. දෙවෙනි පාරේ යනවා. පැක් ගලෙලුනවා. තුන්වෙනි පාරේ යනවා. පැක් ගලෙලුනවා. අතහරින්නේ නැහැ. සූරසේන කියන චරිතය ශ්‍රියන්ත මෙන්ඩිස් නැමැති මාව අභිබවා ඉහළට නගිනවා. ඉහළට නැගලා ගම්නියම් ගම් පුරා යන්නේ සූරසේන හැටියට. නමුත් මට ආවෙනිකු නමකුත් තියෙනවානේ. මට අනන්‍ය වූ නමක් තියෙනවානේ. දැන් මේ නම නැවත හදාගන්නේ කොහොමද කියන ප්‍රශ්නෙත් එක මම ගැටුම මැද්ද ඉන්නකොට ඔබ විශ්වාස කරන්න මම මේ දර්ශන තලයේ හිටියෙම සරමක් ඇඳගෙන. කිසිම දවසක කලිසමක්වත් කොට කලිසමක්වත් ටී ෂර්ට් එකක්වත් වෙන යම් වැඳුමක් ඇඳුවේ නැහැ. සරමම තමයි ඇඳගෙන ඉන්නේ. මොකද මට ඕන වුණා මේ චරිතය ඇතුලේ ප්‍රවිෂ්ඨය, මේ චරිතය ඇතුලේ සැරිසරන්න යුගය. ගෙදින් මිදිනානම් ගෙදින් ගෝමි ඉන්ද්‍රානා අසපලෝ කුණා මහපලෝ දෙදරාණ සකමුතු කලඹවාගෙන මහා භද්‍ර කාලේ දේව දේවතාවුන් වහන්සේලාගෙන් උන්වහන්සේලාගේ සියලු දෙවි දෙවිතාවුන්ගෙන් ආශිර්වාද ලබාගෙන වඩින්නා වූ මේ භූමිහි තලය මත මේ සිටින්නා වූ සියලු යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩයන් ආවඩායි බෝ එලවා දමනවා පොහ්. ඒ යක්කු එලවන කවි, යක්කු ගෙන්නන කවිත් තියෙනවා. තක නිඟුතකු කියන පදයට දික්පතුල් දෙක සොල්ල සොල්ලා වක්ව ගිය උර පත්තමතු පිට කුරක් කංකඳ තදින් අල්ලා නෙක්ලෙසින්න ස්කරක වාසිය ගෑනු සොඬ ගති තදින් දල්ලා දක්වවමු දැන් රංග මඩලට පූර්ණකනං යක්ෂ පල්ලා. ඒ යකාව ගෙන්නන කවි. 80 දශකයේ මුල් කාර්තුවත් 70 දශකයේ අග කාර්තුවෙත් අපි දුහුණන් හැටියට, ආදුනිකයන් හැටියට, අලූත්ම කොල්ලෝ හැටියට, ගැටයෝ හැටියට, පැංගිරු හැටියට, ඉලන්දාරි හැටියට මේ වේදිකාවෙන් වේදිකාවට ප්‍රවිෂ්ඨ වෙනවා. මම තාමත් විශ්වාස කරන කාරණාවක් තමයි මේ ඇකඩමික් අධ්‍යාපනිකයි මේක. මේ හේතුව නිසාම 1978 දී ලංකාවට ආපු ජර්මන් ජාතික මහාචාර්යවරයෙක් වන නෝබර්ට් ජෑන් මයර් කියන මහාචාර්යවරයා යටතේ රංගය හදාරන්න අවස්ථාව ලැබුණා. මේ අවස්ථාව ලැබෙනකොටම අපට මිත්‍රව රැසක් හිටියා. ඔවුන් ඈත ප්‍රත්‍යන්ත ගම්වලින් මේ කොළඹට සංක්‍රමණය වෙච්ච, සේන්දු වෙච්ච අය. ඒ අය අතර හිටියා රෝහණ දන්දෙනිය, ජීවතුන් අතර නැත, සුසිල් ගුණරත්න, ජීවතුන් අතර නැත, ආර්.එම්. යසරත්න, ජීවතුන් අතර ඇත, රන්හොටි, ජීවතුන් අතර නැත, විමල රත්න අධිකාරී, ඕ වගේ මහා දැවැන්ත යාළු මිත්‍ර කණ්ඩායමක්. රෝහණ දන්දිනියගේ මනසේ ලියවෙනවා චිත්‍රණයක් ගමරාල සහ යකා අතර තියෙන මේ පුංචි ගැමි කතාව. මේ ගැමි කතාව ආභාෂයට අරගෙන ඔහු පරාස්ස නමින් නාට්‍යයක් නිර්මාණය කරලා ඒ පිටපත කොළඹට ගෙනල්ලා කොළඹ යාළුවොත් එක්ක කතා කරලා මේක නිර්මාණය කරනකොට මේ යකාගේ චරිතය තමයි ශ්‍රයන්ත මෙන්ඩිස් වන මට ලැබෙන්නේ. මූණ ලේබලේ පාටයි, බලහල්ල කොරැවුල කරකෝ කරකෝ ඉන්න හැටි යකදුරෙක්ද දන්නේ. අම්මබ මූණයි යකදුරෙක්ම තමයි පේන්න දැටි ස්වභාව. අද නම් මම කපෝති මන්තරයක් බලොඩි මතුරොල දෙහි කට්ටක් මගේ ඉහේ ගහයිද දන්නේ. යකාගෙන් ඊට පස්සේ අපි එනවා යකාට වෙච්චදී මොකද්ද වෙන්නේ, යකාට උණු සංගිඩියාව මොකද්ද, යකාට වෙච්ච අකර තැබ්බ මොකද්ද, යකාට වෙච්ච වාසනාව මොකද්ද, යකාට ලැබිච්ච ආදරය මොකද්ද. ධම්මජාගොඩ මහත්තයා ජාතික රූපවාහිනියේ ලංකාවේ තුන්වෙනි ටෙලි නාට්‍ය හැටියට මේසේ මතට පිටපතක් ගෙනත් දෙනවා. සෝම්බිරසේන නායකයන්ගේ පළවෙනි පිටපත, පළවෙනි රචනාව එක, මාලා නාට්‍යයක. මේක රඟපාන්නට පුද්ගල චරිතයක් හොයමින් ඉන්න අතරේ එයාට මතක් වෙනවා මේ පරාස්සයකේ යකාගේ චරිතය. එයා ජැක්සන් ඇන්තනීට පණිවිඩයක් දෙනවා, ගිහිල්ලා අන්න අර යකාව හොයාගෙන එනවා කියලා.
ඒ යකාව හොයාගෙන ජැක්සන් මාවට පැවිල්ලා පණිවිඩයේ කියලා අපි මම එච්චර කැමැත්තක් දක්වෙන්නේ නැහැ. මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය සඳහා මාව තෝරා ගන්නෝ. මේ චරිතය මාව මහා දැවැන්ත ජනප්‍රියත්වයක් සඳහා ඔසවා තමන ලද චරිතය බවට පත් වෙනවා. ඒක පිටපතේ ලියලා තියෙනවා සෝම්බිරසේන නායක. සූරසේන ඇවිදගෙන එයි. මණික්කාමි ගුරුන්නාන්සේගේ නිවස තුලට යයි. කිසිවෙකු නැත. පොඩ්ඩා දිවයි. පොඩ්ඩා කියන්නේ ඒ ගෙදර වැඩ කරන පොඩි කොල්ලා. එතකොට පොඩ්ඩාගෙන් ඔහු විමසයි. ගෙදර කවුරුත් නැද්ද බං? අනේ මන් දන්නේ නෑ. ගුරුන්නාන්සේ නම් තොවිලේකට ගියා. පලිකු නෝනේ නම් නාන්න ගියා. ආ ගඟටද? ගඟේ නැතුව වෙන්නේ කොහේ නාන්නේ? සූරසේන හැරි නැවත ගඟ දෙසට යයි. දැන් පලිගු මැණිකේ දියබුන් ගසමින් ගඟේ නාමින් සිටි සූරසේනගේ තර්ක. ගුණෝනේ අපිට කතා කරන්න අවසරද? අවසරයි. සූරසේන මොකද මේ ගෑනු ගානකම කලකලයි. මම මේ පලිගුණෝනේව හම්බ වෙන්න කියලාමයි ආවේ. ගුරුන්නාන්සේ තාහා පුරා කියලා වැඩකට ගියා. මං ඉතින් ඔයලා පිළලා තියලා නා ගන්න කියලා. මං ගේ පැත්තේ පොඩි සෝදිසියක් දාපුවාම නූස්සයක් ආව මේ නාන තොටුපලට ආවයි කියලා. මේ ස්විප් එකක් ඇදලා දෙනවට කැමතිද? ස්විප් එකක්? මට තේරෙන්නේ නැහැ සූරසේන මොනවද කියන්නේ කියලා. මං කියන්නේ මේ ගේදොර අපූර්වට හදලා ෆෑන් කරකවල අයිස් ස්ප්‍රිට් තියාගෙන නිකන් ෂපාන් එක ඉඳ කැමතිද? තියනවා නම් කවුද අකමැති? මට මේ අයිඩියා එක ආවේ එදා අර කෝලන් නැටුම් බලපු දවසේ. මේ ඒ මූණු ටික විකුණ ගත්තොත් ලක්ෂ ගාණක් හම්බ කරගත හැකිනේ. අපේ ගෙදර තියෙන මූණු? ඇතුව ලස්සනට කොට ගව මොකොත් ඇඳගෙන නිකන් නෝන කෙනෙක් වගේ ඉන්න පුළුවන් නේ මේ වැරහැලි ඇඳගෙන අතේ සතේ නැතුව මොනවද මේ කරන විකාර වැඩ? අනිත් එක නාන කොටනේ වගේ බියුටි එක පේන්නේ. මේ ජිම් කාණ එක ඇදුනොතින් ඔයාට රූප සුන්දරියේ තරගයකට උනා තිල්ලුම් කරන්න පුළුවන්නේ. නාන්න ඇඳම නිවාගේ බියුටි එක මතු වෙන්නේ. ආ ඒ පලිගු මැණිකේ. පලිගු මැණිකේ ලංකාවේ තුන්වෙනි ටෙලි නාට්‍ය මේක සුවිශේෂම චරිතයක් බවට පත් වෙනවා. සූරසේන කියන චරිතය ශ්‍රියන්ත මෙන්ඩිස් නැමැති මාව අභිබවා ඉහළට නගිනවා. ඉහළට නැගලා ගම් නියම් ගම් පුරා යන්නේ සූරසේන හැටියට. නමුත් මට ආවෙනේ කෝ නමකුත් තියෙනවානේ. මට අනන්‍ය වූ නමක් තියෙනවානේ. දැන් මේ නම නැවත හදාගන්නේ කොහොමද කියන ප්‍රශ්නෙත් එක මම ගැටුම මැද්ද ඉන්නකොට ජයන්ත චන්දසිරි පිටපතක් ගෙනත් දෙනවා මගේ අතට. දඬු බස් නාමානේ කියලා. මේකේ ඔහු මට කියනවා, ශ්‍රියන්ත ඔය රැවුල කපමු. අන්න රැවුල කපන මගේ අනන්‍යතාවය, මගේ හැඳුනුම්පත මකනවා ඔහු. රැවුල සම්පූර්ණයෙන් කපලා විශාල උඩු රැවුලක් දාලා දැවැන්ත කොණ්ඩයක් දාලා මහා දැවැන්ත පෞරුෂයකින් යුක්ත හෙළ මිනිසා, පැරණි මිනිසා නිර්මාණය කරනවා. ආරච්චිල බුලත් කන, බරට අඩිය තියලා ඇවිදින, සාලුව කරේ දාන, රෙද්ද බැනිය මාඳින, ඒ ඔක්කොන්න වඩා අංගම්පොර සටන් කලාවෙන් පිරුණු මේ මිනිසා නිර්මාණය කරන්න අවස්ථාව ලැබෙනවා. ඒක අතිශය සුන්දර වූ යුගයක්. මට දැන් නැවත සූරසේනව මකල මගේ නම ගෙන්නන්නට අවස්ථාවක් ලැබෙනවා. අවල් දෙයකට ගුරා සර්පය රෙද්ද අසදාගෙන ඉන්නවද? ඔය ඉඳිල්ල එතරම් හොඳ වැඩක් නැවි. ඕකුන් සර්පය අපේ ආරච්චි උන්නාන්සේගෙන් පලිගන්න බැරි එකේ ආරච්චි උන්නාන්සේගේ නගාගෙන් පලිගත්තොත් කොටයි වොන්න. ඒකත් සුන්දර බා අවදියක්. මොකද ඔබ විශ්වාස කරන්න, මං ඒ දර්ශන තලයේ හිටියෙම සරමක් ඇඳගෙන. කිසිම දවසක කලිසමක්වත්, කොට කලිසමක්වත්, ටී ෂර්ට් එකක්වත් වෙන යම්මෝ ඇඳුමක් ඇඳේ නැහැ. සරමම තමයි ඇඳගෙන ඉන්නේ. මොකද මට ඕන වුණා ඒ චරිතය ඇතුලේ ප්‍රවිෂ්ඨය, ඒ චරිතය ඇතුලේ සැරිසරන්න යුගයක්. ඒක නිසා මං හිතන්නේ ඒක ඉතාමත්ම සුවිශේෂ වූ අවස්ථාවක් වුණා. අපිටත් ඉතාමත්ම
හොඳ අවස්ථාවක් ඒක. ඒ චරිතයෙන් අර ආඩම්බර පඩි හතර නග ගන්නට මට වාසනාව ලැබුණා. ආඩම්බර පඩි හතර කියන්නේ සම්මාන උරලේ වේදිකාව. ඒ වේදිකාවේ පළවෙනි පඩියට අඩිය තියන්නේ සම්මානලාභී ආඩම්බරේ. මම තමයි man of the match. මම තමයි පොර කී වගේ එකකින් එන්නේ. ඒ කියන්නේ රත් උස්සලා මේව කරලා වැඳලා සම්මානේ පෙන්නලා එව්වා ඉඹලා එක පොලේත් ගානුන් ඉන්නෝ. හරි ඒක වෙනම කතාවක්. ඊට පස්සේ මේක සම්මානයට පාත්‍ර වෙනවා. දඬු බස් නාමානේ මේ වයසක චරිත ටිකක් ඔන්න මට ලැබෙන්න ගන්නවා දැන්. එතකොට පොඩ්ඩක් වුණත් නිකන් තරුණ අපිට සමහර විට ඔබ කල්පනා කරනවා ඇති අරු තරුණයා කියලායි කිව්වා කියලා. තරුණ අපිට පොඩ්ඩක් මේක වෙනස් කරගන්න ඕනේ. ඒක නිසා ජාතික රූපවාහිනිය නිර්මාණය කරනවා 2000 වර්ෂයේදී බෝගල සෞන්දරිස් සරත් ධර්මසිරි සුවිශේෂ රචකයා විසින් ලියන ලද දවන්ත අලංකාර පිටපත ඒකට දයාරත්න රටගෙදරයන් රූපරාමු පෙළගස්සනවා ප්‍රධාන භූමිකාව නිරූපණය කරන්න අවස්ථාව ලැබෙනවා මේක ඉතාමත්ම සුවිශේෂ ජව සම්පන්න ජෝසප් උත්තමයාගේ නම්බුව සලකලා ගහන්නේ නැහැ හම ගහනවා විනාඩියක්වත් මේ පතලෙන්නේ නැහැ මං යනවා නැට්ට ඒ පොඩි චන්ඩි පාට් එක දැන් මේ චරිතයත් මාවර ආඩම්බර පඩි හතරට ඔසවා තැබුවා ඒක ඉතාමත්ම සුවිශේෂ අවස්ථාවක් සහ ඒ නාට්‍යයත් බොහොම ජනප්‍රිය නාට්‍යයක් බවට පත් වුණා. යුග යුගයේ නාට්‍ය නැවත නැවතත් පෙන්වනු ලැබුවා. ඒත් ප්‍රේක්ෂකාගාරය ඒකට සතුටු වුණා. දැන් මේ ඊට පස්සේ වුණ චණ්ඩි පාඩම ලැබෙනවා. ගිනි අවි සහ ගිනි කෙලි තුම්මුල්ලේ පත්මේ ඊට පස්සේ අයවන් මැරයා අරේ මෙව හම්බුවේගෙන හම්බුවේගෙන නෝ මැර දේශපාලඥයා අපි කියන කතා කරමු. ඔහොම ඔහොම යන අතරේ හරි ඊට පස්සේ මට ඕනේ වුණා මේක ටිකක් සාමාන්‍යකරණය කරගන්න ටිකක් යහපත් කරගන්න යහපත් කරගන්න ඕනේ වෙලා සුනිත්‍රා රාජකරුණාගේ කවි කඳුර කියන නවකතාව පාදක කරගෙන අශෝකතාවුද අපේ නිර්මාණකරුවා සත්ගුණාකාරයේ යනුවෙන් නාට්‍යයක් නිර්මාණය කරනවා ටෙලි නාට්‍යයක් ඒක වසන්ති චතුරාණි තමයි නිෂ්පාදනය කරන්නේ ඇත් ප්‍රධාන චරිතය රඟපානවා ඇගේ නම බේබි නෝනා මට ලැබිච්ච චරිතය ලියන මහත්තයා ලියන මහත්තයයි බේබි නෝනාගේ ප්‍රේමණීය ප්‍රවිෂ්ටය සරසුවති වගේ බැලුම් හෙලනවා කවියක් වී මට කවි ලියවනවා සවියක් වී මට වාරු දෙවනවා එලියක් වී පපුවේ දිලෙනවා ලියන මහත්තයගේ කවිය ඇහෙනකොට සන්තෝෂ වගේම දුකයි
මටත් එහෙමයි රෝසියේ මටයි මගේ දරුවන්ටයි ඔබ දක්වන ආදරය කරුණාව වගේ පපුවට ඉහිලුම් දෙන්නේ ඒක එක්තරා විදිහක චරිතයක් එක්තරා විදිහක හැඩයක් තිබිච්ච බොහොම නිවිච්ච බොහොම සාමකාමී බොහොම ජීවිතේ පිළිබඳව ආදරයෙන් බලන දැන් නැත්තිත් ඒකනේ අපි ජීවිතේ පිළිබඳව ආදරෙන් බලන්නවද අපි මේ මහා දැවැන්ත කලබලකාරී ලෝකේ හැල්මේ දුවලා එකාට එකා නැහැ දරුවෝ ගැන හිතන්නේ නැහැ බිරිඳ ගැන හිතන්නේ නැහැ වටපිටාව ගැන හිතන්නේ නැහැ අසල්වැසියෝ ගැන හිතන්නේ නැහැ එහෙම හිතන්න වෙලාවකුත් නැහැ මිනිස්සුන්ට දැන් නමුත් ඉතිහාස මිනිහා එහෙම සාමකාමී ජන ජීවිතයක් ගෙනිච්චා අපි ආයතයකට යන්න වෙනවා අපිට ආයතේ සාමකාමී ජන ජීවිතයට යන්න වෙනවා ආයි ඉතිහාසයට ගිහිල්ලා පාඩම් ඉගෙන ගන්න ඉතිහාසයට ගියාම මට මතක් වෙන්නේ 1974 නොවැම්බර් මාසේ 13 වෙනිදා ලුම්බිනි රංගහලේදී පළවෙනි වතාවට සයිමන් නවගත්තේගම නැමැති නාට්‍යකරුවා නිර්මාණය කරපු සුබ සහ යස නාට්‍ය මේ ඉන්නේ ඔබගේ ආදරවන්ත බිරිඳ එසේ මාතුමනි තමා කළ වෙන ඇය ගමේ හැදී වැඩි ගමේ ජීවත් වූ දැරියකි රජ මාලිගාවකට පැමිණි ප්‍රථම අවස්ථාව මෙහෙයින් ඇය මදක් සැලෙන්නේ ඒ නාට්‍ය මම බලන්නේ රුපියල් 5ක ටිකට් එකක් අරගෙන දාඩිය පෙරාගත්තු කබල් පුටුවක් උඩ ඉඳගත්තු දුහුණේ ප්‍රේක්ෂකෙක් නිකන් කොල්ලෙක් ටී-ෂර්ට් එකක් ගලවලා දාඩිය මෙරිකලා ඉස්සරහා පුටුව එල්ලගෙන තමයි මේ නාට්‍ය බලන්නේ මේක බලනකොට මට හිතෙනවා මේ අඩි 4ක් උඩ වේදිකාව උඩ මේ මිනිස්සු කරන රංගය කොයි තරම් ප්‍රබලද කොයි තරම් විශිෂ්ටද කොයි තරම් විචිත්‍රද කොයි තරම් ආකර්ෂණීයද කවදා හරි මට නළුවෙක් වෙන්න තීනවා නම් කියලා හිතුවෙල්ලක් එනවා මම ඔහු හඹාගෙන යනවා ඔහු හමු වෙන්න යනවා පැක් ගලෙලුනවා දෙවෙනි පාරේ යනවා පැක් ගලෙලුනවා තුන්වෙනි පාරේ යනවා පැක් ගලෙලුනවා අතහරින්නේ නැහැ ඔහුගේ සුදු සහ කළු කියන නාට්‍ය පුංචි චරිතයකට මාව තෝරගන්නවා කරදරේ බැරි කමට ඊට පස්සේ ඔහොම ඔහොම මම ඒ ටික හොඳට කරගෙන යනකොට ඒකේ ප්‍රධාන චරිතයට ආසන්න චරිතයක් කරනවා උප ප්‍රධාන චරිතය ඒකත් ටිකක් හොඳට කරනවා අපි 1986 ඔක්තෝබර් මාසේ 25 වෙනිදා අපි දෙන්න විවාහ වෙනවා ඒ ප්‍රේමණීය තරුණිය සමග ඊට පස්සේ අපිට ත්‍යාගයන් දෙකක් පරිසරයෙන් දෙනවා ලෝකෙන් දෙනවා ස්වභාවයෙන් දෙනවා දිනියන් දෙදෙනෙක් තාමත් ඇයි මගේ ගෙදර එක්කම් ගෙදර නෙමෙයි මගේ ගෙදර ඉන්නවා ඇයි කුසුම්රී හරි ඒක තමයි අපේ ප්‍රේම වෘතාන්තය එතකොට සයිමන් නවගත්තේගම මේහා සමාන දැවැන්ත වූ ත්‍යාගයක් මගේ ජීවිතේ දුන්නම ඔහු ඊට පස්සේ තවත් ත්‍යාගයක් දෙනවා මං ඔබ රජ කරනවා කියලා මට හිතා ගන්න බෑ. සුබ සහ යස නාට්‍යයේ ප්‍රධාන චරිතේ බාර දෙනවා. යසලාලක තිස්ස අර එදා දුහුණෙක් කැටියට අර මේ වේදිකාව දිහා කට අරගෙන බලාගෙන හිටපු කොල්ලා රුපියල් 5 ටිකට් එකක් අරගෙන ගිහිල්ලා අර ලුම්බිනි රඟහලේ දාඩිය පෙරාගෙන කමිසෙට් නැතුව ටී-ෂර්ට් එක ගලවලා ඉල්ලලා බලපු චරිතේ දෙනවා. දාසිය මට තිකෙන් යම් කාරණාවක් දැනගන්න තිබෙනවා. හිටියදී මදුපාන උත්සව වෙලාවේදී එහෙමයි ස්වාමීනි මුලින්ද අවසාන වෙනකන් වුණාද එහෙමයි ස්වාමීනි මම සලුපිලි ඇඟලාගෙන මණ්ඩපේට ඇවිල්ලා මොකද්ද කළේ
අන්තපුරේ අංගනාවක් තෝරගත්තා. කවද තෝරගත්තේ? ඔබ වහන්සේ ගිය මහේ මහියංගන සංචාරයේදී ගිහිල්ලා එන්න ගිහපු කන්‍යාවකට. මොකක්ද ඒ කන්‍යාවගේ නම? බණ්ඩිමැණිකේද කොහෙද? බණ්ඩිමැණිකේ බණ්ඩිමැණි. තීමට සේවය කිරීමට පැමිණෙන සෑම අවස්ථාවකදීම මට පැමිණෙන්නේ තීපදුණු ගම්මානේ කඩවසම් ගෘහපති කුහාසරණ ගොස් ඔහුට දාව දරුවන් වදා නිදැල්ලේ ගත කළ හැකි ජීවිතයක් ගැන සිත සිතා ලත වෙන දුක්බර සිතක් තිගේ දැසින් මා දකින්නේ වේදනාවක් වහා නැගී සිටව. අවසාන වශයෙන් ආයමත් තිගේ දැස දකින්නට මම කැමති නැත. අවසාන වශයෙන් තිගේ මහරජතුමාට සේවයක් කිරීමට මම තිත වරයක් දෙමි. මගේ මදු විත පුරවා ගෙනත් දේව. යසලාලක තිස්ස සුබ සහයස. අද ඒ නාට්‍යයේ නිෂ්පාදකවරයාත් මම, ඒක ප්‍රධාන චරිතයත් මම. සුදුසහ කළු කියන නාට්‍ය අධ්‍යක්ෂකවරයා මම, ඒක ප්‍රධාන චරිතයත් මම. මේ කතන්දරේ ඉවර කරන්න ඉස්සෙල් මම යමක් කියනවා. ඕනෑම දෙයක් සිතුවිල්ලක් බවට පත් කරලා එල්ලගත සැලැස්මකට යනවා නම් යහපත් එල්ලයකින් ගමන් කරන්න පුළුවන් නම් අපිට ඒක සාක්ෂාත් කරගන්නට පුළුවන්. ඒක තමයි ලෝකයේ මිනිස්සුන්ගේ ස්වභාවය. ලෝකයේ මිනිස්සු තමන්ගේ ජීවිතය, පරිසරය, සමාජය ජයගන්නේ පුංචිම මනසේ ඇතිවෙන සිතුවිලි ධාරාවකින්. ඒ සිතුවිල්ල කොයිතරම් ප්‍රබලද කිව්වොත් ඒක ලෝකයේ කෙරවල දක්වා ගෙන යන්නට පුළුවන්. ඒ වගේම සියනතරු YouTube නාලිකාව නිරන්තරයෙන්ම ඔබගේ මනස දියුණු කරන, මනසට යම්කිසි ආශ්වාදයක් ලබා දෙන, හිතට යම්කිසි සතුටක් ලබා දෙන බොහෝ දේ තමයි ඔබට නිර්මාණය කරලා තියෙන. නිතරම රැඳිලා ඉන්න සීනෙතරු සමහර විට ඔබ හිතන්නේ නැති ඉසව් වලට ඔබව ගෙනියන්නට පුළුවන්. එය ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔබව සුවා තබන යාන්ත්‍රණයක් බවට පත් වෙනවා සිතුවේ. අපි ආපු ගමන් මග දුෂ්කරයි, ශුෂ්කයි, රළුයි, භයානකයි. අනන්ත දුක් කරදර මැද්දේ අපි මේ ගමන එනවා. ඒ එන නිසා අපි හොඳට පදං වෙච්ච සමාජ ව්‍යුහයක් තුළ තමයි හිටගත්තේ. ඒක නිසා අපි හයියයි කියලා අපි දන්නවා. කොච්චර ගැහුවත් අපිට රිදෙන්නේ නැහැ. පොත්ත හයියයි. ලොකු ගහකට ගැහුවට රිදෙන්නේ නැහැනේ. අපි එඬරු දඬු නොවේ. එහෙම නොවී අපි මේ ගැටුලේ ආවා. ඒක නිසා මේක අහන මගේ දායබරයන්, මේක ශ්‍රවණය කරන දායබරයන්, ලෝකේ පුරා පිසිරී පැතිරී සිටින මිනි අපේ හිතවත්තුට ආදරෙන් කියමු අපි. අපි දැන් මේ භයානක වදුරක් මැද්දේ අපි ජීවත් වෙනවා. භයානක ව්‍යසනයක් එක්ක ගනුදෙනු කරනවා. අලුත් චින්තනයක් එක්ක, අලුත් සංස්කෘතියක් එක්ක, අලුත් හැඩයක් එක්ක අපිට අලුතෙන් මුහුණ දෙන්නට වෙනවා. ඒ මුහුණ දෙන්න පුළුවන් අභියෝග වලට අපි මුහුණ දීලා තියෙනවා. ලංකාවේ නම් අපිට 71 කැරැල්ල මතකයි, 83 ජූලි කලබලයේ මතකයි, 88 89 භීෂණිය මතකයි, සුනාමිය මතකයි, පාස්කු ප්‍රහාරය මතකයි. මේ හැම එකක් අස්සෙම අපේ මිනිස්සු රිංගගෙන රිංගගෙන ආවා. ඒ හැමෝටම ආයුබෝ ආවඩා යහපත් සුවවත් ජීවිත ගත කරන්නට වාසනාව ලැබේවා. ලංකාවේ ආයතන විතරක් නෙවෙයි ලෝකෙම ආයතන මේ වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.